මම ගම්පා දිස්ත්‍රික්කේ වතුමුල්ල ග්‍රාමයේ අපේ ගම වල මගේ නම පොලිසියේ මිලටන් සේනාධිර. දැනට වයස අවුරුදු 63ක් වෙනවා. මට ඥාය සම්බන්ධ තියෙනවා ගොඩක් සටන් ශිල්පයේ සම්බන්ධ මගේ මව් පාර්ශවය සහ පිය පාර්ශවය. එතකොට අපේ මව් පාර්ශවයේ ගම තමයි මේ කටුනායක මාදු ගම්. ඒ ගම් ප්‍රදේශයේ ඒ කියන්නේ අපේ අම්මගේ සීයා අපි ලොකු සීයා කියලා අපි කතා කරන්නේ පොලොරිස් නම. ඉතින් උන්දා උන්දලා මෙහා උන්දලා උන්දලා මෙහා මෙයාගේ අපි වගේ මේ මේ කළු කළු ලෙන්සෝ බඳින්නේ. සරම ඇඳලා ලෙන්සෝ ඉනේ බැඳලා බක්කි කරත්ෙන් අපි එනවා මේ ගමට එනවා. එතකොට මේ ගමේ මෙතන මේ මේ අපි අල්ලපු එහා පැත්තේ මෙහි හිටියා එසියා හැම මම දැකලා නැහැ. පුංචප්සියා කියලා කියන්නේ. ඒක උන්දා මේ ගමේ හිටි ගම් ප්‍රධානී. ඒ පුංචප්සියාට බුලත් දෙන්න තමයි අර ෆ්ලෝරිසියායි එයාගේ සහෝදරයෝයි එනවා. එතකොට අපි 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 සීයත් ඉඳලා තියෙනවා ඒ කාලේ. අපේ සීයටත් පුලංගම තිබිලා තියෙනවා මේ චීනාඩි ශිල්පේ කිසියම් දැනුමක් තිබුණා. ඉතින් ඒ ඒ කාල පරිච්ඡේදයේ ඉඳලම ඉතින් ඒ මුල් ආභාසයක් මට තිබුණා සටන් ඉගෙන ගැනීමේ කැමැත්තක්. සීයලෙන් මම ඒ සීයලෙන් කීම පොඩි පොඩි සෙල්ලම් කරලා තිබුණා. ඒ මේවත් එක්ක තමයි ඒ සටන් ක්‍රමයට මාව මම තැම්මෙන්න අවතීරණු. දසල ඉතින් ඒගොල්ලෝ නම කියන්නේ මෙහෙ මෙහෙ මෙහෙම කරපන් කොල්ලෝ හරිද? දැන් පාරක් ගහපන් මෙහෙම කපාලා දාපන්. ඒගොල්ලෝ කියන්නේ එහෙමයි. කපාලා දාලා මිට මොළ මෙහෙම කරලා හරිද? ඉතින් ගහපන් මෙතෙන්. ආන්ගේ වගේ දේවල් එයා අපිට කියනවා. හරිද? මේ වෙල්ල මෙහෙම කරලා අල්ලපුවම හරිද? අත දාලා කරකවල ගන්නේ ඉස්සරහට. පය උස්සලා පය පිටපාර. පය උඩ මේ පිටපාර, පය පිටිපස්සේ පිටපාර. හරිද? දැන් ගහලා පෙන්නනවා. ඉතින් අතපය හරි ලොකුයි. ගහපම පොල් කන්දකින් වැදුනා වගේ. අන්නේ ඒ ගුරු ඒ සීයලගේ පරම්පරා ආවාසය මට බොහොම පිටුවහලක් වුණා මිසරන් ශිල්පයේ. මම කැමැත්ත අනුව. ඊට පස්සේ මම මේ ගමේ මම දන්නේ නැහැ මේ 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 සසරන් මාස්ටර් කෙනෙක් මේ වෙත ඉන්නවා කියලා. එච්චර මට අවබෝධයක් තිබුණේ නැහැ. මම ඊට පස්සේ මේ ගමේ ටික ටික දන්න අයලකට මම කීප දෙනෙක් ළඟට ගියා. ඒ මුලින්ම එක්කෙනෙක් මට කුත්තට්ටුවක් ඉගෙනුවා. සිරිවර්ධන කියලා එක්කෙනෙක්. ජසි ජීවිතේ අතර නැහැ. විද්‍යාලයේ තිබුණා පින්කම. පින්කම වෙලාවේ රණ්ඩුවක් ඇති. ආන් එතනදී එක්කෙනෙක් ඇවිල්ලා ගහන්න පටන් ගත්තා. මට පාරවල් දෙක තුනකුත් වැදුනා. මම දැනගත්තා මෙයා මොකක් හරි දන්න එක්කෙනෙක්. එතනින් එයාව හොයාගන්න ගිය තැන තමයි මට ඉලංකෝන් ගුරුතුමා මට හම්බුනේ. ඉතින් මම එතුමා හොයන්න ගියාට පස්සේ පොඩි පූජාවක් තියෙනවා කරන්න ඕනේ කියලා. එතකොට ඒ කියාර මල් වස්වාගේ වගේ අරගෙන අඳුන් කූරු කපුරු තෙල් පහනක් එහෙම පත්තු කරලා එයා ගෙදරම එයා කළේ අතත් මෙහෙම අල්ලන පාන් මෙහෙම කර අල්ලගෙන කතරගම දේවරූපී දියලා මේ උගන්වන ශිල්පය ගුරුතුමා ඉස්සල්ලාම අවනත වීම ගැන තමයි කියන්නේ. මේක දැනගත්තට කිසි විටක මේකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා. ගුරුවරයාගෙන් අවසර ලැබෙන තුරු අන් කෙනෙකුට මේක උගන්වන්න එපා. මට හොඳට මතකයි. ඉලංකෝන් ගුරුතුමා බොහොම විනයගරුක පුද්ගලයෙක්. බොහොම යහපත් ගතිගුණ විච බුද්ධලේ කේන්ති එහෙම යන්නේ බොහොම සංසුන්. එතුමගේ ශිල්පේ එතුමා ඒ දවසලන් කිව්වේ කුම්ෆු කියලා. නමුත් ඒක මට පස්සේ එනකොට නම් තේරුණා ඒක කුම්ෆු නෙමෙයි කියලා. එයා ඉන්දියන් එක්කිනුකින් තමයි ඒ ශිල්පේ වඩාත්ම දියුණුවට පත් කරගෙන සම්පූර්ණ ශිල්පේ වගේ කරලා තින්නේ යාගේ. ඉතින් හැබැයි හොඳ සාර්ථක ශිල්පයක්. මට දකින්න හැටියට ඉන්දියන් කරලි පාට්ටු වගේ තමයි තිබුණේ. ඉතින් මේ අතින් පයින් ලෙසන් පාඩම් තිබුණා සෙල්ලම්. ගොඩක් මරුවඩි කාලම් කියලා සෙල්ලම වගේ මඩු ගන්නලා තිබුණා මේ මහත්මයා. ඒ තැන පෙන්නලා පයෙන් ගහන පාරක් එක අපහස ගැහිල්ලක් කියලා තමයි කිව්වේ. ඒකෙන් වෙන්නේ මලමුත්‍ර පිට වෙනවා. අන් ඒ වගේ දේවල් හතු තිබුණා.
අයියා තුන කඩු තිබුණා පිහි සටන් තිබුණා ලංචකු සටන් තිබුණා වේලාව විදිය කියන එක ඒ මාස්ටර් සඳහන් කළේ දුනුපටි කරකවන තව දිග පොල්ල තිබුණා අඩි 5 විතර මට්ටමේ කෙටි පොළු සටන් ක්‍රමයක් තිබුණා ඒගොල්ලේ තනි පොල්ලක් තිබුණා මේ මිච්චිතර තව තිබුණා අමේ අඟල් 6 වගේ පොඩි පොඩි කැල්ල එයා ළඟ මායිතේ මම අවුරුදු 20ක් විතර හිටියා ඊට වැඩි මිසක් අඩු නැහැ එතුමා ඇසිව ගොඩක් ඉගෙන තිබුණා මන්ත්‍ර ශාස්ත්‍රයේ ගන්න බැරුව ගියා ඒ මාස්ටර් නැති වුණේ 2004 December මාසෙ මුල ඒ කාලේ හිටපු රටන් ශිල්පීන්ගෙන් මම කීප දෙනෙක් මම දන්නවා සනගුර මාස්ටර් මට එයා කියා කියලා තිබුණේ එයා චීනාඩි ඉගෙන ගත්තේ එයා වතුරගම හිරිපිටියේ තෝමස් විද මහත්තයාගේ ඉගෙන ගත්තා කියලා. එතුමා සෙල්ලම් කරන හැම ලස්සනයි මට හොඳට මම දැකලා තියෙනවා. මුනිදාස චැලෙන්ජ් කරලා ගහගත්ත බොක්සිං ක්‍රමයට තමයි මුනිදාස පුහුණු වුණේ. එල්ලගෙන මේ මුට්ටාලට ගහමින් අත මෑ කරලා මුනිදාසගේ අත බොහොම හයියයි සාමාන්‍යයෙන් අර ගැලුම් 45 බැරල් එකට මුනිදාස ගහනවා බහින්ද ඒක ඇත්තක් මම දුටුව දෙයක් මුනිදාසට මොනවද කරන්න ලබුවා කූළුවේ අර යකඩ කූරු තියෙනේ යකඩ කූරු මැද්දෙන් මුනිදාස ගහලා තිනවා මන්දනාකාරකලු පංකටි පංචේ මුනිදාස එක අවස්ථාවක හිරෙන් පයින්නෝ අනිත් එක්කෙනත් එක දෙන්න එක කෝච්චියෙන් යනකම කෝච්චියෙන් පයින්නේ කෝච්චියෙන් පැනලා ওই දාරුලේ පාළමේ අත උස්සලා ගහනවා අලමංචෝ කඩනවා. කගේ බොහොම සත්‍යන්තව තිබිච්ච මිනිස්සෙ. 82ක් විතර හිටියා. මාට හම්බුණා මා කොල්ලෝ කියලා මට කතා කරා. මම මුනිදාස අයියා කියලා කතා කරපුවම කොල්ලෝ ආ මං ගෝ දන්නෝ. වේයන්ගොඩ මොට්ටුන්නේ. සිනරත් මහත්තයා ගේ ශිල්පයේ මට අපේ ඊලංගුල් මාස්ටර්ලා කිව්වේ සිනරත් මහත්තයා කරලා තියෙන චීනාඩි. එතකොට එයා හැබැයි එයා ළඟ අර පොළු සටන් ක්‍රම එච්චර තිබුණ නැහැ. දිග පොල්ල සිරම්පරන් වගේ එකක් තිබුණා. කෙටි වල මේ සැද් දෙකේ බැටන් දෙකේ සෙල්ලම් තිබුණ නැහැ මොකද එයාගේ පුතා වේවලා තිබුණා අපි ලංකෝන් මාස්ටර් ළඟට මේ කෙටි බැටන් සෙල්ලම් ඉගෙන ගන්න ඊළඟට උඹ දන්නවනේ මම මේ සෙල්ලම් හොඳට මගේ පුතාට උගන්නපන් කියලා කිව්වයි කියලා මට ලංකෝන් මාස්ටර් මට මේ ඒ කිව්වයි දවසට චීනාඩි කියලා ඒ කතාව තිබුණේ මෙහෙමනේ ඉස්සර මේ ගංවල අර රෙදි විකුණන්න එනවනේ කට්ටිය. ඕ රබ්බර් කාරුවද වගේ මොකක් වචනයක් කියන්නේ මට මතක හැටියට. ඒගොල්ලන් ළඟ තිබුණ මේ අය තිබුණ පොඩි ශිල්පයක්. ඒක චීනාඩි කියලා තමයි කියන්නේ. ඒගොල්ලන්ගේ තියෙන මේ පොඩි මේ සරවැටියක් වගේ එකක් අරගෙන ඒගොල්ලෝ සොර සතුරු කරදර සඳහා වේරීම සඳහා තමයි ශිල්පේ පාවිච්චි කළේ. අන්නේ ඒ නිසා ඒ කාල පරිච්ඡේදයේ ප්‍රසිද්ධිය තුනේ චීනාඩි කියන එක. අංගම් ශිල්ප දන්න කෙනෙක් ඒ කාලේ නම් මට හම්බ වෙලා නැහැ. තිබුණ අංගම් කියන කතාව. මම අහලා තිනවා. හැබැයි එහෙම ශිල්පයක් මේ උගන්නන තැන් තිබුණේ නැහැ.
මගේ සටන් ඉතිහාසයේ මම නිස්සද්ද පුජ්‍යලෙක්. නමුත් බැරි අවස්ථාවලදී මම සටන් කරපු අවස්ථාවල් තියෙනවා. මේ ශිල්ප මෙයා හරි වැදගත් දේවල්. මේවා රැකගත යුතුයි. ඉතින් මේවා පිරිහෙන්න පවති මේලා තියෙන්නේ අපේ මිනිසුන් තුළ ගුණධර්ම නැත. අද මේ ශිල්පේ නැතිලා තියෙන එකම හේතුව තමයි ගෝලියෝ කියපු අය ගුරුරුන්ට විරුද්ධ වෙලා. එතුම නිසා ගුරුවරු ඒ යන් තමුන් තිබිච්ච දැනුම ගෝලයන්ට දුන්නේ. ඒ ගෝලයන්ට නොදීම නිසා ඒක ටික 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 අඩු වුණා. මේක විශ්වාසය සහ ගෞරවය තියෙන්න ඕන. කැමැත් මේ මේ ශිල්පට කැපවීම තියෙන්න ඕන. ගුරුවරයාට පුදුම භක්තියක් තියෙන්න ඕන. මේක ශිල්පේ සල්ලියට ගන්න ශිල්පයක් නෙමෙයි ඉස්සර තිබුණේ. දැන් මේ සංකර සමාජයේ ඉතින් එක එක දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මේ පැරණි ශිල්ප පැරණි ශාස්ත්‍ර අර විදිහට අඩු වෙලා තියෙනවා. ඉතින් තියෙන දෙයක් වුණත් දැන් තියෙන ප්‍රමාණය හරිද? විනයගරුක සත්පුරුෂ දරුවෙකුට මේක උගන්වනවා නම් තවදුරටත් රැකෙනවා කියන එකයි මගේ අදහස. තමයි බලාපොරොත්තු. ඒක තමයි විය යුත්තේ.